පාසල් කාලයේ මේ ඔබ දන්නව ඇති, ඔබට අත්දැකීම් ඇති, මේ විනෝද චාරිකා සූදානම් කරනවනේ පාසලෙන්. ඉතින් ඔය විනෝද චාරිකාවට සාමාන්‍යයෙන් අපිට අවසර ගන්න කියලා ගෙදරට ලියුමක් එහෙම දෙනවා. සාමාන්‍යයෙන් ඉතින් මිශ්‍ර පාසලක නම් අපිට මටත් ඒ අත්දැකීම තියෙනවා. පිරිමි ළමයින්ට අවසර ලැබෙනවා ගෙදරින්. හැබැයි ගෑනු ළමයින්ට නම් ලේසියෙන් අවසර ලැබෙන්නේ නැහැ. සමහරලාට උදේ ගිහිල්ලා හවසෙන ට්‍රිප් එකක් වුණත් අපිව යවන්න දහ පාරකට වැඩිය හිතනවා. සමහර වෙලාවට ඇත්තටම ගත්තොත් පාසල් කාලේ ඒ අත්දැකීම නැති තරම්. ඒ කියන්නේ විනෝද චාරිකාවකට ගෑනු ළමෙක්ට යන්න අවස්ථාවය ලැබෙන්නේ නැති තරම්. ඉතින් මේ සංස්කෘතික අපි කියනවනේ මේ අපේ පවුලේ දෙමව්පිය ගොඩාක් වෙලාවට මෙහෙම අවසර ඉල්ලුවාම කියන දෙයක් තමයි අපිත් එක්ක ඉන්නකම් අපි කියන විදියට අපි කියන දේ අහලා ඉන්න ඕනේ. බැන්දට පස්සේ පුළුවන් මහත්තයත් එක්ක ට්‍රිප් යන්න. අන්තිමට ඉස්කෝලේ කාලේ ට්‍රිප් යන්න වෙන්නෙත් නෑ. බැන්දට පස්සේ ට්‍රිප් යන එක ඉතින් ඒකත් ගැටලුවක්. සමහරලාට ඒක අවස්ථාව ලැබෙන්නෙත් නෑ. ඉතින් ගෑනු ළමයින්ට ඔහොමයි වෙන්නේ. හැබැයි අපි ආසයි ගෑනු ළමයි විදියට නිදහස විඳින්න, ජීවිතේ විඳින්න අපි ආසයි, මනස සැහැල්ලු කරගෙන ජීවිතේ ඉස්සරහා ගත කරන්න අපි ආසයි. හැබැයි අපේ රටේ තියෙන අපි අහන්න දකින්න ලැබෙන දේවල් එක දෙමව්පියෝ බය වෙන එකත් සාධාරණයි. හැබැයි ඉතින් මම මේ කතාව කියන්නේ ඇයි කියලා ඔබට මම කියන්නම්. අද ඇවිල්ලා ඉන්නේ ඇත්තටම මේ හැම දෙයක්ම පැත්තකට දාලා මට ජීවිතේ විඳින්න ඕන කියලා හිතපු කෙල්ලෙක් අද ඇවිල්ලා ඉන්නවා. ඇය ලස්සන තරුණියක්. මටත් හිතාගන්නට බෑ කොහොමද මේ දේ කරන්න කියලා. මට නම් ජීවිතේටවත් ඒ දේ කරන්න බෑ. බොහෝ ගෑනු ළමයින්ට මේක ප්‍රශ්නාර්ථයක් වේවි. අපි මේ කතා බහ කරනකොට ඔබට තේරෙවි. මේ තමයි විශ්වනී අල්ගෙවත්ත. අයිබෝවන්. සුබෝදෑසන. සුබෝදෑසන. ඇය ෆ්ලයින් මී නේද YouTube එක කරන්නේ. ඇය සෝලෝ ට්‍රැවල් කෙනෙක්. තනියෙන් ට්‍රැවල් කරනවා හිතාගන්න බැහැ. ඇත්තටම මේ මම මුලින්ම අහන්නම්, මේ මං ආරම්භය ගත්ත නිසා ඉස්කෝලේ කාලේ ට්‍රිප් යන්න දුන්නද ගෙදරින්? ගෙදරින් නම් අවසරේ ලොකුවට ප්‍රශ්නයක් උන්නේ නැහැ. ඒකනේ දැනුත් අවසර දීලා තියෙනවා නේද? මං කියන්නේ මේ ගොඩක් අයට ලැබෙන්නේ නැහැනේ ගෑනු ළමයින්ට. ඔව්. ඉතින් කොහොමද ඉස්කෝලේ කාලේ අපිට කියන්නකෝ? ඉස්කෝලේ කාලේ ඇත්තටම මට පුංචි කාලේ ඉඳන් ගෙදරින් හැම ලොකුවට රෙස්ට්‍රික්ෂන්ස් තිබ්බ කෙනෙක් නෙමෙයි. මොකද මමත් ටිකක් දඟ ළමෙක්. ඉතින් ගෙදරින් අර ඒ දඟකම රෙස්ට්‍රික් කරන වෙනුවට එයාලා අර පිටිපස්ස ඉඳගෙන මට සපෝට් එකක් දීපේක තමයි පුංචි කාලේ ඉඳන් කළේ. ඒ කියන්නේ මගේ කකුලෙන් ඇදලා නැහැ කවදාවත්. මං ආස දෙය කරන්න මට ඉඩ දුන්න හැමදාම. ඉතින් ඒකත් එක්ක මමත් ඉගෙන ගැනීමත් කටයුතු හොඳට කළා. පුංචි කාලේ මම ගෙවල් ළඟ ඉස්කෝලට ගියා. ඊට පස්සේ මම ස්කෝලර්ෂිප් එක්සෑම් එක පාස් වෙලා මම එතනින් ඇතුල් වෙනවා කොළඹ විශ්වවිද්‍යාල විද්‍යාලයට පහ වසරෙන්. එතනින් අධ්‍යාපන කටයුතු හොඳින් නිම කරලා උසස් අධ්‍යාපන කටයුතු වලට මං කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. එතනින් මං විද්‍යාවේදී උපාධිය ලබා ගන්නවා ශුද්‍රජීව විද්‍යාංශයෙන්. ඊට පස්සේ මම මගේ රැකියාව ආරම්භ කරනවා ශුද්‍රජීව වේදිනියක් හැටියට. ඔහොම තමයි ජීවිතය ගලාගෙන ගියේ. දැන් පාසලේදී අවස්ථාව ලැබෙනවා දෙමව්පියු නිසා ඇත්තටම ඔබට එහෙම ගමන් යන්නට. දැන් ඔබ මේ කරන වැඩේ ඇත්තටම වෙනස් ගෑනු ළමයෙක්ට ලංකාවේ ඇතුලේ හිතාගන්න බැරි දෙයක්. මේ ගැන මුලින්ම හිතුනේ සහ කොයි වෙලාවේද ක්‍රියාත්මක වුනේ? මං පුංචි කාලේ ඉඳන් හරි ආස දෙයක් තමයි මේ ඇවිදින්න ඕනේ කියන එක, තනියෙන් කොහේ හරි යන්න ඕනේ කියන එක. හැබැයි ඒකට අර පළවෙනි පියවර තියන්න මටත් අවස්ථාවක් තිබ්බේ නැහැ. ජීවිතේ එක්තරා කාල සීමාවක තිබ්බ මගේ ජීවන තත්ත්වයත් එක්ක මට ඒකට අවස්ථාවක් ලැබුණේ නැහැ. හැබැයි මට තේරුණා මාවම මරලා දාලා මම මගේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්නේ කියන එක මට ටිකෙන් ටික වැටහෙන්න ගත්තා. ඊට පස්සේ එක තැනකදී මම මගේ ජීවිතේ තීරණාත්මක තීරණයක් ගන්නවා. ඒ කියන්නේ මම වෙන්න ඕනේ කියන තීරණේ, මම මට ආදරය කරන්න ඕනේ කියන තීරණේ. එන්න එතනදී මං හැරෙනවා. හැරිලා මම බලනවා මං කොහොමද මාව සතුටින් තියන්නේ කියලා. ඉතින් මං පුංචි කාලේ ඉඳන් ආස කරපු දේ සබදාමත් එක්ක ලංගලා ජීවත් වෙන එක. ඉතින් මං ඒක තෝරගන්නවා. ඇත්තටම මෙතෙන්දී මං 100%ක්ම ජය ගන්නවා. මොකද මම සතුටින්. මං ඇත්තටම හරිම සතුටින් ජීවත් වෙන්නේ. දැන් මේ වගේ තීරණයක් ගන්නකොට ඔබට දෙමව්පියෝ කැමැත්ත දෙන්න ඇති. හැබැයි ඔබට වටපිටාවෙන් මොන වගේ බලපෑමක් තිබ්බද? මොනවා හරි බලපෑමක් නැත්නම් ඔබට හැමෝම සපෝට් කරාද?
ඇත්තරම දෙමව්පියොත් පළවෙනි දවසේ මම යනකොට අම්මලා දැනගිටි නෑ මං කොහෙද යන්නේ කියලා. මොකද මම කිව්වේ මම නුවර ගිහිල්ලා මගේ හිත රිලීස් කරගෙන එන්නම් කියලා. ඇත්තරම මම නුවර නෙමෙයි ගියේ, මම ගියේ ටිකක් කිලෝමීටර් 25ක විතර පයින් යන ට්‍රෙකින් එකක් ගියේ. ඉතින් කීයට විතරද ගෙදරින් ගියේ? ගෙදරින් ගියේ කලින් දවසේ රෑ. කලින් දවසේ රෑ ගෙදරින් ගියා. ඊට පස්සේ උදේ පාන්දර 5:00 වෙද්දී මම බස් එකෙන් බහිනවා. ඊට පස්සේ එතනින් පටන් ගන්න ගමන පැය 9:00 විතර කෙලින්ම ඩෙවිල් ස්ටියර්ස් පාඩේ උඩට කෙන කළු පහනින් පටන් අරගෙන ඔහියට වෙනකම්ම පයින් ගියා. මගේ ජීවිතේ මං මගේ හිත සම්පූර්ණයෙන්ම 100%ක් රිලීස් කරගත්ත අවස්ථාවක් කිව්වොත් නිවැරදි ඒක. ඒ කියන්නේ මගේ තිබ්බ අර ස්ට්‍රෙස් එක, මෙන්ටලිටි එකේ තිබ්බ ප්‍රශ්න, අවුල් ඔක්කොම අමතක කළා. මම 100%ක් මම වෙච්ච තැනක් ඒක. ඉතින් එතනින් මම තේරුම් ගත්තා හරි this is the path කියලා. එතන ඉඳන් මම ඉතින් ඒ පාරේ යනවා. දැන් අපි අහන දකින දේවල් තියෙනවනේ මේ ගෑනු ළමයින්ට බයයි ඇත්තටම. සාමාන්‍යයෙන් රෑට ගෙදරින් එළියට බහිනවා තියා හවසකටවත් දැන් දරුවෙක් එළියට දාන්නේ නැහැ අම්මෙක් තාත්තෙක්. හිතට බයක් දැනුනේම නැද්ද? නැත්නම් හිතේ තිබ්බ අර දුකට වේදනාවට ඔබ කියපු අර ගැටලුත් එක්කද මේ තීරණේ ගත්තේ? ඇත්තටම මේ වෙලාවේ මොනවද දැනුනේ? විශ්වාසය. ඒ කියන්නේ අපි හැමතිස්සෙම ඔයතර දෙකක් තියෙන සඳමාලි. ඒ කියන්නේ අපි විශ්වාසයයි අවිශ්වාසයයි එක තමයි ඔය ගැටුමේ යෙදෙන්නේ. අපි අවිශ්වාසය හිතේ තියාගෙන අඩියක් තියෙන තාක්කල් අපි හරිම බයෙන් ජීවත් වෙන්නේ. අපි විශ්වාසයේ හිතේ තියාගෙන අඩියක් තිබ්බොත් අපිට ඊළඟ අඩිය තියෙන අර විශ්වාසයේ මාරු විදිහට ඉවහල් වෙනවා. අපි ඒක හිතන්නේ. අපි හැමතිස්සෙම පොසිටිව් හිතනවා වෙනුවට අපි හිතන්නේ බැරි වෙයි කියන මතේ ඉඳගෙන තමයි අපි අඩිය තියන්නේ. අන්න ඒක පොඩ්ඩක් පැත්තකින් තියලා නෑ මම මේක කරලා බලනවා මට මා විශ්වාසයි. විශ්වාසය ඇති වෙන තැනදී විශ්වාසය විශ්වාස කරන්න ඕනේ. අවිශ්වාසය ඇති වෙන තැනදී අවිශ්වාසය විශ්වාස කරන්න ඕනේ. මට විශ්වාසය ඇති වුණා, හරි මට පුළුවන් කියලා හිතුණා. එතනින් මම ඒකත් එක්ක ගොඩනගා ගත්තා සිහිය. ඒ කියන්නේ මම දැන් කරන්නේ මොකද්ද? මේ මොහොතේ කරන්නේ මොකද්ද? ඊළඟට මම තියන්න ඕන ස්ටෙප් එක මොකද්ද? මං ඒ ස්ටෙප් එක දින විදිය හරියද? ඒ ඔක්කොම අර විශ්වාසය සහ සිහිය මත පදනම්ව යන ගමනක් තමයි මේක. නැතු ඉබාගාතිය විදිල්ලක් නෙමෙයි මේක. ඒකනේ විශ්වණී කියන නමත් නේද? මං හිතන්නේ මේ විශ්වාසයත් එක්ක තියෙන මේ හොඳ මං හිතන්නේ මේ මේ ජීවිතේ අපි මේ ගන්න තීරණත් එක්ක විශ්වණී සමහර වෙලාවට දැන් ඔයා ගත්ත තීරණේ තවත් කෙනෙක්ට හිතෙන්න පුළුවන්. මොකක්ද මේ ගෑනු ළමේ කොහොමද මෙහෙම එළියට බහැලා යන්නේ කියලා. එහෙම හිතන කෙනෙක්ට ඔයාට මොකක්ද කියන්න තියෙන්නේ? බය නැද්ද කියන දේනේ පළවෙනියටම එන්නේ. අම්මෙක් තාත්තෙක්ට උනත් හිතට එන්නේ දුවව එළියට දානවා. දැන් රෑ යනවා, තනියෙන් යනවා, ඔබ කඳු නගිනවා අපි දැකලා තියෙනවා වීඩියෝස් වල. කොහොමද ඔබට මොකක්ද හිතෙන්නේ? එහෙම දරුවෙක්ට ඇත්තටම ආසාවක් තියෙනවා නම් එළියට ඉඩ දෙන්නට ඕනේද? මෙහෙමයි, ඉඩ දෙන්න ඕනේ. ඉඩ දෙන එක ඉඩ ලැබුණ කෙනා දැනගන්න ඕනේ ඒ ඉඩ හරි ආකාරව පාවිච්චි කරන්න. අන්න එතනයි වැදගත්ම දේ සඳමාලි. ඒ කියන්නේ අම්මලා තාත්තලා බය මෙතනින් හානියක් වෙයි කියලා හිතන තැන ඉඳගෙන. එතකොට අපි ඒක ඇත්තටම හානියක් කරගත්තොත් එතකොට අම්මලා තාත්තලා හරි. අපි ඒක හානියක් නොකරගෙන අපි දන්නවනම් මම යන්න ඕනේ පාත් එක හරියටම මට ඩිසයිඩ් කරගන්න පුළුවන් නම්. ඒකයි මං කියන්නේ මේක ඉබාගාති යන ගමනක් නෙමෙයි. විශ්වාසය සහ සිහිය මත පදනම් වෙන ගමනක් කියලා. කියන්නේ සමහර තැන්වලදී මං හැරිච්ච අවස්ථා ඕන තරම් තියෙනවා. මම යන ගමන මම මේ කන්ද පාමුලින්ද කන්ද පෙනිපෙනි නෑ මම අද මේ කන්ද නගින්නේ. මම වෙන කොහේ හරි යනවා, මං ගෙදර යනවා කියලා මං හැරිච්ච අවස්ථා තියෙනවා. ඒ විශ්වාසයේ බිඳිච්ච තැනදී අපිව අඳුර ගන්න ඕනේ මුලින්ම. ඒ කියන්නේ ඒක හරි වැදගත් දෙයක්. අපිව අඳුර ගන්නවා කියන්නේ දැන් මම කඳු නගින්න කැමතියි. මම කියන්නේ හැමෝම කඳු නගින්න ඕනේ. ගෑන් ළමයික් දැන් මම විඳින නිදහස ඒක මගේ පැටර්න් එක. තව කෙනෙක්ට පුළුවන් එයාගේ පැටර්න් එක ටේක් කරන්න. හිතන්නකෝ චිත්‍ර අඳින්න කැමති කෙනෙක්, සින්දු කියන්න කැමති කෙනෙක්. ඒවට රෙස්ට්‍රික්ෂන්ස් තියෙනවනේ ගෙවල් වලින්. නෑ ඔයා ඉගෙන ගන්න ඕනේ. ඔයා විභාග පාස් කරන්න ඕනේ. අර ඒ වගේ තමුන්ගේ ළමයාගේ තියෙන කැපැසිටි එක අඳුර ගන්න නැතුව අම්මලා තාත්තලාත් රෙස්ට්‍රික්ෂන්ස් දානවා. එතකොට ළමයාත් මානසිකව වැටෙනවා. ඒ දෙකත් එක්ක අර ළමයා හොයන අමුතු නිදහසක් අම්මලා තාත්තලා අමුතු රෙස්ට්‍රික්ෂන්ස් දාන ওই දෙක අතරින් බිහි වෙන්නේ එහෙටත් නැති මෙහෙටත් නැති ජීවිතයක්. එතකොට එයා ඒක කඩා ගන්න තැන මොන වගේ තැනක් වේද කියන අපිට කියන්න බැහැ. සමහරට එයා විනාශ වෙන්න පුළුවන්. ඒක හන්දා අර මනම් කියන්නේ අම්මලා තාත්තලා හැමතිස්සෙම අර තමුන්ගේ ළමයාගේ කැපැසිටි එක අඳුරගෙන හරි සපෝට් එක දෙන්න ඕනේ. ඒක හරි වැදගත්.
එතකොට ගෑන් ළමයෙක් වුණත් පිරිමි ළමයෙක් වුණත් තමුන් දැනගන්න ඕනේ තමුන්ට හම්බෙන්න නිදහස හරි විදිහට තමුන්ව ගොඩ නගා ගන්න පාවිච්චි කරනවා මිසක් තමුන් විනාශ කර ගන්න පාවිච්චි කරන්නේ නැතුයින්. දැන් රැකියාවත් එක්ක කොහොමද මේ වැඩේ කරන්නේ? වීකෙන්ඩ්ස් වල ඇවිදිනවා. දවසක් තියාගෙන තියෙනවා. ඔබ ප්ලෑන් කරලා තියෙනවා මේ දවසට මෙහෙම යනවා කියලා නැත්නම් ප්ලෑන්ස් නැතුව ගමන යනවා? ප්ලෑන්ස් ඇත්තටම ලොකුවට නෑ මගේ. ඒ කියන්නේ වීකෙන්ඩ්ස් වලත් මම වැඩ කරන දවස් තියෙනවා. එතකොට මට ප්ලෑන් කරන්න හරි අමාරුයි. දැන් සමහරලාට හෙට වැඩ නෑ කියලා හිතුනොත් එහෙම. ඒත් අද ඩිසයිඩ් කරලා බෑග් පැක් එක පැක් කරගන්නවා. යනවා. සමහරලාට මගට කියලා ඩිසයිඩ් කරනවා. හිතට දැනෙන තැනට යන්නේ මම. කැම්පින් කරනවද කොහොමද දවස් ගණන් ඉන්නවද නැත්නම් ඔ බොහෝ දුරට මම කරන්නේ කැම්පින්. ඒ කියන්නේ දැන් ලාස්ට් වීකෙන්ඩ් එකේ මම දවස් දෙකක් කැම්පින් හිටියා. කැම්පින් තමයි කරන්නේ. කොහොමද ඒ දවස් ප්ලෑන් කරන්නේ? දැන් සමහර වෙලාවට වෙදේක වෙනස් වෙනවා. ඒවත් එක්ක කොහොමද ඔබට ප්ලෑන්ස් තියෙනවද ඒකට? රෆ් අයිඩියා එකක් ගන්නවා. ඒ කියන්නේ කොහොමද දැන් ලංකාවේ ෂූටි රටක්නේ. වහින්න පැති මොනවාද වහින්න නැති පැති මොනවාද කියලා පොඩ්ඩක් වෙද රිපෝට් එක බැලුවටස් බලා ගන්න පුළුවන්. හැබැයි මම වැස්සට තමයි ගොඩක් මාස. ඉතින් ඒක මම ලොකුවට බාධාවක් කරගන්නේ නැහැ. හැබැයි ගිහිල්ලා බලනවා තන සේෆ් නම් ඉන්නවා. සේෆ් නෑ කියලා තේරුණොත් අර කිව්වා වගේ ආපහු හැරලා එනවා. ඒ යන ගමනේදී තව අය හමු වෙලා තියෙනවද? තවත් කොහොමද ඒ අත්දැකීම? ඒ කියන්නේ ඒක හරිම සුන්දර අත්දැකීමක්. ඒ කියන්නේ හැමතිස්සෙම අලුත් ස්ට්‍රේන්ජර් කෙනෙක් හම්බ වෙනවා. ඒගොල්ලොත් එක්ක ජීවන අත්දැකීම් බෙදා ගන්නවා, කතා බහ කරනවා. අපි හරි බය වෙන සඳ මාලි මිනිස්සුත් එක්ක කතා කරන්න. ඒත් මං කියන මිනිස්සුත් එක්ක කතා කරන්න. කතා කිරීම තුළින් ගොඩක් දේවල් අපිට ජීවිතේට ගන්න පුළුවන්. අපි ස්ට්‍රේන්ජර් කෙනෙක් දැක්කට පස්සේ බිම්බලාගෙන නෝ මිසක් ඒ මිනිස්සුත් එක්ක hina වෙන්නවත් පෙළඹෙන්නේ. ඇයි අපි එහෙම කරන්නේ? අපි ඉන්ටර්නලි අපේ තියෙන මාර බයක්. ඒ බය තුලින් අපි එළියට දාන්නෙත් නෑ. අපි සමාජයේ දිහා හර බලන්නෙත් හරි බයෙන්. අපි සමාජය ඉගෙන ගන්නෙත් නෑ. හැබැයි ෆොරිනර් කෙනෙක් බලන්නකො. ලංකාවට ඇවිල්ලා එයා එයාගේ රටින් ඉඳන් අපේ රටට ඇවිල්ලා අපි හැමෝත් එක්කම hina වෙනවනේ. ඇයි අපිට බැරි අපේ මිනිස්සුත් එක්ක hina වෙන්න? අපි දකින්නේ මිනිස්සු මාරම ගුප්ත මාරම නිකන් අපිව කන්න බලාගෙන ඉන්න පිරිසක් ඉදින් මිනිස්සුන්ගේ දකින්න. ඇත්තටම එහෙම නෑ. බහුතරයක් මිනිස්සු හොඳයි. පොඩ්ඩක් කතා කරලා බලන්නකො. එතකොට කියන්නේ සමහරට ඔයගලන්ට තේරෙයි සමහරට ඔයාටත් වඩා හොඳ මිනිස්සු ඉන්නේ. ඔයාගේ අවට ඉන්නේ. මට මේ මිනිස්සු අනන්තවත් හම්බෙලා තියෙනවා. අනන්තවත් උදව් උපකාර කරලා තියෙනවා සහ අදටත් මේ මිතුදම් ලස්සනට ගොඩනගාගෙන යනවා. දැන් කොයි වෙලාවෙද ඔබ හිතන්නේ මම YouTube එකක් පටන් ගන්න ඕනේ කියලා? ඒක මගේ අදහසක් නෙමෙයි ඇත්තටම. මම ඇවිල්ලා පොඩි පොඩි ක්ලිප්ස් ගන්නවා නංගිට, ආච්චිට, අම්මට පෙන්නනවා. එතකොට නංගි කිව්වා අක්කා ඔයා ওই දකින්න දේවල් හරි ලස්සනයි. ඔයා ඕවා තව කෙනෙක්ට දකින්න අපි පොඩ්ඩක් FB එකක් YouTube එකක් පටන් ගමු කියලා. ඇත්තටම මට FB account එකක්වත් තිබ්බ නැති කෙනෙක් අවුරුදු 29ක් යනකම් ජීවිතේ. මගේ FB account එක පටන් ගන්නෙ 2023 පෙබරවාරි වල. Insta, TikTok ඔක්කොම පටන් ගන්න 2023. ඉතින් මං ඒ platforms වලට දැම්මට පස්සේ චුට්ට චුට්ට මිනිස්සු බලන්න ගත්තා. මිනිස්සු මේක රස විඳින්න ගත්තා. විශේෂයෙන්ම ආන්ටි ලංකල්ලා. ඒ කියන්නේ ගෙදරින් එළියට බහින්න අමාරු පිරිස. ඉතින් මට හිතුණා මම මේක දිගටම කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ඉතින් මං දිගටම කළා ඒක. දැන් අද කොයිතරම් ඉන්නවද ප්‍රමාණයක් ඔබේ channel එකේ? Subscribersලා 50,000 පැනලා ඉන්නවද? සතුටුයිද අද? ඒ ගැන මොනවද ඔබ ඒ කියන්නේ මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? අනිත් අයත් එක්ක ඔබේ අත්දැකීම් බෙදා ගන්න. එකක් මගේ අත්දැකීම් බෙදා ගන්න එක කියන්නේ මම දකින ලස්සන තව කෙනෙක්ගේ ඇහක් පිනවන්න, මනසක් සැහැල්ලු කරවන්න පෙන්වන එක. අනිත් එක තමයි මේ ලංකාවේ අපි රෙස්ට්‍රික්ට් වෙලා ඉන්න දේ කියන දේ. ගෑන් ළමයි ගොඩක් රෙස්ට්‍රික්ට් වෙලා ඉන්නවා කියන දේ චුට්ටක් අර එහෙම වෙන්න එපා. එහෙම කරන්න එපා අම්මලා තාත්තලා. පොඩක් තමුන්ගේ දරුවට පොඩි නිදහසක් දෙන්න. ගෑන් ළමයි බය වෙන්න එපා. මේ සමාජයේ කන්න බලාගෙන නෑ ඔයාලව. චුට්ටක් එළියට බහින්න. හරි ලස්සනයි මේ අවුට්සයිඩ් වර්ල්ඩ් එක. ඔය බොක්ස් එකෙන් එළියට එන්න. අන්නේ මෙසේජ් එක දෙන එක. දැන් ඔබ දැකපු ලස්සනම තැන මොකක්ද? මට හැමතැනම ලස්සනයි සඳමා. මට හැමතැනකම හැමදාම තියෙන අලුත් ලස්සන. සමහර තැන්වලට මම දෙතුන් වතාව ගිහිල්ලා තියෙනවා. මට ඒ අවස්ථාවල තියෙන අලුත් ලස්සන. ඒකයි මගේ මේ ගමන මං විඳිනවා කියලා කියන්නේ. ජීවිතේ ආයි ආයි යන්න හිතන තැනක් තේනවද? මට ඒ වෙලට හිතෙන්නේ කොතනද? මං යනවා. නැවත නැවත කලින් ප්ලෑන් කරලා ප්‍රී ප්‍රිපෙයා වෙලා යන්නේ නෑ මම. හැබැයි මට හිතුණොත් එහෙම අනේ මට අතෙන්ට ගිහිල්ලා ඉන්න ඕනේ කියලා මං එතනට යනවා.
තුන් හතර පාරක් ගිහිල්ලා තියෙන පුළුවන්. ඒත් මම යනවා මට හිතුණා. ගිහිල්ලා මම ඒ මොහොතේ විඳලා එනවා. දැන් කිව්වා ඔබ සඳහන් කරා දැන් සමහර වෙලාවට ගිහිල්ලා හිතුණොත් මට සේෆ් නෑ කියලා මම ආයෙත් හැරිලා එනවා. හමු වෙන මිනිස්සු ඉන්නවා. මොන වගේ අත්දැකීමක්ද තියෙන්නේ ඔබට කොයිම වෙලාවක හරි ඇයි මං තීරණේ මේ තීරණේ ගත්තේ කියලා එපා වෙච්ච අවස්ථා තියෙනවද? නැත්නම් මේ තීරණේ ගත්ත දවසේ ඉඳලා ඔබට සතුටුද? ඒ අත්දැකීම් කොයි වගේද? තීරණේ කිව්වේ මම මේ ට්‍රැවල් කරන්න ගත්ත. ඒක තමයි මම මගේ ජීවිතේ ගත්ත හොඳම තීරණේ. ඉතින් කවදාකවත් ඒකට පසුතැවෙන්නේ නැහැ. ඒක තුලින් මං ජීවිතේ ඇත්තටම ජීවිතේ කියන දේ තේරුම් ගත්තා. ජීවිතේ අපි ජීවත් වෙන්න ඕනේ කොහොමද කියන එක තේරුම් ගත්තා. අපි ජීවිතේ සතුටින් ගෙවන්න ඕනේ කොහොමද කියන එක තේරුම් ගත්තා. ඒ තේරුම් ගත්ත දේ මම පුංචිට හරි පණිවිඩයක් විදිහට ලෝකයට ගෙනියනවා. ඉතින් මං හරි සතුටුයි ඒ තීරණය ගැන. දැන් ඔබ කිව්වා සුන්දර මිනිස්සු ඉන්නවා අපි කතා කරනවා නම් අපිට අපි හිතන්නේ නැති විදිහට ඒ මිනිස්සු සුන්දරයි කියලා, ඔවුන්ගේ හිත සුන්දරයි කියලා. ඔබට එහෙම අත්දැකීම් තියෙනවද? අත්දැකීමක් විස්තර කරොත් එහෙම හම්බෙච්ච මිනිස්සු ඔබට උදව් කරපු හැටි අත්දැකීම් තියෙනවා නම් අපිට බෙදා ගන්න. අත්දැකීම් ගොඩාක් තියෙනවා. මම මුලම කාලේ අත්දැකීමක් කියන්න. මොකද මට අත්දැකීම් කියන්න ගියොත් ගොඩාක් තියෙනවා කියන්න. මම මුලින්ම ට්‍රැවලින් පටන් අරගෙන දෙවෙනි වතාවට මං ගියේ දෙනියායේ. දෙනියායේ ගිහිල්ලා ඇත්තටම මම ඒක දෙනියායේ යන්න බලාගෙන ගිය ගමනක් නෙමෙයි. මගේ යාළුවෙක්ට බබා හම්බුණා. එයාව බලන්න ගිය ගමන් මට හිතුණා දෙනියායේ යන්න ඕනේ කියලා. එළම ගාල්ලේ ඉවර කළා මං දෙනියායට යනවා. දෙනියායට යනකොට හවස 3:00. එතකොට මම ආපහු ගෙදර එන්නත් ඕනේ සඳමාලි. දැන් මට එහෙම ප්ලෑන්ස් මොකුත් නැහැ. මං ඉවලෙට එන දේ තමයි කරන්නේ. ඊට පස්සේ කමන්නේ එදා ක්ලයිමේට් එක මාර ලස්සනයි. මිහිඳුම ඇවිල්ලා හරිම ලස්සනයි. මං ගිහිල්ලා පැට්නවල අර ගල්තලා උඩට වෙලා වාඩි වෙලා දැන් අහස දිහා බලාගෙන ඉන්නවා. මිහිඳුම් වලවන්ගෙන් එරෙන හැටි වැහෙන හැටි ওই ටික බලාගෙන ඉඳලා හැන්දෙවුණා. දැන් මට තාමත් අදහසක් නැහැ බස් එකක් තියෙන කීටද කියලාවත් දන්නේ නැහැ. ඊට පස්සේ එතන පොඩි තේ කඩයක් කරන අක්ක කෙනෙක් හිටියා. ඊට පස්සේ ඒ අක්කා කිව්වා බස් එක තියෙන රෑ 12ට මං අහුව දැන් මං කමන්නේ අක්ක මං යන්නම් කියලා කිව්වා. මං කොහොම හරි ත්‍රිවිල් එකක් කතා කරගෙන හරි ටවුන් එකට යන්න කියලා හිටියේ. ඊපස්සේ ඒ අක්කා කිව්වා නෑ නෑ ඔයාව එහෙම තනියෙන් යවන්න බෑ, ඔයාගේ අනුදරුවේ ඉන්නොක් කියලා මාව එක්කගෙන ගියා. ඇත්තටම හරි දුප්පත් මිනිස්සු. ඒ වගේ වෙලාවට පුළුවන් නම් මං මේක අමතර දෙයක් මම කියන්නේ, ඒ මිනිස්සුන්ට තමුන්ගේ අතේ කීයක් හරි තියෙනවා නම් අනේ උදව්වක් කරන්න. මේ මිනිසුන්ට ඒක සුළු දෙයක් අපිට හැටියට අපිට පේන්න බලන් ඒත් මේ මිනිසුන්ට ඒක මාර වටිනවා. ඉතින් ඒ මිනිස්සයා මාව ඒ සල්ලි වලට මේ මිනිස්සයා මිනිස්සකමට එක්කන් ගිහිල්ලා එයාට එයාගේ ගෙදර තියාගන්න බෑයි කිව්වා. يعني යාට ආරක්ෂාවක් ගැන වග් කියන්න බෑයි කිව්වා. ඒක හන්ද එයා එක්කන් ගියා ගමේ ටිකක් වැදගත් කියලා සම්මත ගෙදරකට. يعني ඒ ගෙදර වැදගත් කියලා එයා ඩිසයිඩ් කරලා තිබ්බේ. ඒ ගෙදර ගෑණු ළමයි 3 දෙනෙක් ඉන්නවා. පිරිමි ළමයි නෑ. එයාගේ ගෙදර පිරිමි ළමයි හිටියා. හරි. දැන් මම දැන් වෙලාව ඇති රෑ 7:00 විතර. දැන් මම දෙනියායේ ඒ ජීවිතේට ගියාමයි. ඊට පස්සේ ඒ ගෙදරට එක්කන් ගිහිල්ලා ඒ ගෙදර හිටියා අංකලුයි ආන්ටි නංගිල 3 දෙනෙකුයි. දෙන්නෙක් හිටියා ගෙදර, තව ආච්චි කෙනෙක් හිටියා. මාව එදාමයි දැක්කේ. මාව ගෙදරට කතා කරලා මට කන්න දීලා තේ හදලා දීලා ඊට පස්සේ මට නිදා ගන්න තැනක රෑ 12ට බස් එක තියෙන. නිදා ගන්න තැනකුත් ලෑස්ති කරලා දීලා නිදා ගන්න කියලා බස් එක එනකම් ඒ අංකල් මාව ඒ ගෙදර ඉඳන් ටවුන් එකටම ලොකු දුරක් ත්‍රිවිල් එකේ එක්කගෙන ගිහිල්ලා බස් එකට දාලා බස් එක යනකම් බලන් ඉඳලා තමයි ගියේ. එහෙම මිනිස්සු ඉන්නවද කියලාත් හිතෙනවා ඇත්තටම. එහෙම මිනිස්සු ඉන්නව සඳමාලි? අපි ඕන් එක ගනුදෙනු කරන්නේ නැහැ. අපි මිනිස්සුත් එක්ක කතා කරන්න බයයි. මිනිස්සු සෑහෙන සපෝටිව්. සෑහෙන සපෝටිව්. ඒ ගෙදරට ඕන්ව හම් වෙන්න ආයි යන්න අදහසක් තියෙනවා. අදහසක් තියෙනවා. මට තාම ඒ පැත්තට යන්න බැරි වුණා. දැන් අවුරුද්දක් ඉතර නැව සිදුවීම් වෙලා මම අනිවාර්යෙන්ම යනවා. ඇත්තටම යන්න ඕනේ එතනට. ඔබේ පළවෙනි වීඩියෝ එක කොහොමද? කටි අතරට ගියාද? කොයි වගේ අත්දැකීමක්ද? කටියේ ප්‍රතිචාර කොහොමද? මොකද තනියෙන් ගෑනු ළමෙක් ට්‍රැවල් කරනවා කියන එක දැක්ක ගමන් කෙනෙක්ට ආසත් හිතෙනවා, පුදුම හිතෙනවා. කොහොමද ප්‍රතිචාර? මුල වීඩියෝස් ටික නම් ඇත්තටම මම ඇත්තටම ෆෝන් එකෙන් රෙකෝඩ් කළේ. මම ඇත්තටම දණන් හිටියේ නැහැ ෆෝන් එක කොයි විදිහටද අල්ලන්නේ කියලාවත් රෙකෝඩ් කරන්න. ඒ කියන්නේ එක එක පැතිවලට අල්ල රෙකෝඩ් කරලා තිබ්බේ. ඒ වීඩියෝස් හරියම කැතයි ෆස්ට් 4 වීඩියෝස්. ඒත් මං ඒ එකක්වත් අයින් කළේ නැහැ YouTube එකෙන්. මොකද බිගිනර් කෙනෙක්ට ඒක බලලා ඉගෙන ගන්න පුළුවන් කෙනෙක්. මෙතනින් පටන් ගත්තට යන්න පුළුවන් තැන මොකද්ද කියන එක. ඒව බැලුවේ මගේ යාළුවෝ ගෙදර අය ඒගොල්ලෝ තමයි. හැබැයි ඒගොල්ලෝ මාර විදිහට මාව මොටිවේට් කළා. විශ්වනි මෙහෙම කරන්න මෙහෙම කරන්න. අපි
යුටෙන්සිල්ස් ගමු, අපි කැමරා අයිටම්ස් ගමු, අපි ට්‍රයිපොඩ් එකක් ගමු. එහෙම කීකේ ඒගොල්ලෝ ඒගොල්ලෝ දාන්න ඒව ටික ඉන්පුට්ස් ටික මට දුන්නා. ඉතින් ඒත් එක්ක මං මගේ අර මොනවාද කියන්නේ කැපැසිටි එක වැඩි කරගන්නවා, මේ කැමරා කරන්න ඉගෙන ගන්නවා, යුටෙන්සිල්ස් හදා ගන්නවා, ඕ මේව ටික හදා ගන්නවා. ඉතින් චුට්ට 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 හරි ගියා. ඊට පස්සේ මම කුමාරිය GoPro එකනේ සමනින් ට්‍රැවල් වීඩියෝ කරන්න ඇගිසිහිනේ. ඉතින් GoPro එකක් මම ගන්නවා. අරගෙන මට දැන් තැනක් තිබෙන්නේ යන්න GoPro එකක් ගත්තා. අරගෙන අන්බොක්ස් කරන්නවත් උනේ නැහැ. ඒ GoPro එක ගෙදර ගෙනාවේ මං ඉරිදා. ඊට පස්සේ මං වැඩට ගියා. අන්බොක්ස් කළෙත් නැහැ. එහෙම තිබ්බා බ්‍රහස්පතින්දා මගේ ආච්චි අම්ම නැති වෙනවා. ඒ කියන්නේ මගේ ජීවිතේ ඇත්තටම අර මාරම දුක හිතෙන සිදුවීමක් එක. ඉතින් මට ඒ ගෙනාවු මං ආසයෙන් ගෙනාවු කැමරා එක මට අන්බොක්ස් කරලවත් නැහැ තාම. ඊට පස්සේ එහෙම ඉන්නකොට දැන් මලගේ සිද්ධ වුණා, හත් දවස් දාණය කිට්ටු වුණා. මට ෂණික මතක් වුණා ආච්චි අම්මට පඳුරක් දීලා තිබ්බ කලින් පාර සිරිපාද ගිය වෙලාවේ දාන්න කියලා. ඒක මට දාන්න බැරුණා, වැස්සහන්ද අමතක වුණා. මට ඒක ෂණික මතක් වුණා. ඊට පස්සේ මට ඕනුනේ මලගේ ඉවරෙච්ච ගමන් ඒ පඳුර දාන්න ඕනේ කියලා. දැන් කැමරා එක තියෙනවා, ඒකත් මට දැන් ඔළුවේ නැහැ. ඊට පස්සේ මම දාණ ඉවරෙච්ච ගමන් මම පහුවදා ගියා සිරිපාදේ එන වැස්සක අවාරේ. ඒක තමයි මගේ ටර්නින් පොයින්ට් එක, මගේ චැනල් එකේ ටර්නින් පොයින්ට් එක. ඒක මන් දන්නේ ස්වභාව ධර්මයේ අවස්ථාවන් ඔක්කොම හදලා දුන්නා මාරම ලස්සන්ට. මට මගේ ගාව හොඳ කැමරා එකක් තිබ්බා, ඒ ටික ලස්සන්ට රෙකෝඩ් වුණා. ආච්චි අම්මගේ මඬුර දාන්න ගිය ගමන ඒ වීඩියෝ එක අද වෙනකොට මිලියන එකට වඩා බලලා තියෙනවා. ඒ තමයි මගේ ටර්නින් පොයින්ට් එක. එතනින් තමයි මිනිස්සු මාව අඳුරගත්තේ. එතනින් තමයි මිනිස්සු දැක්කේ ආ මේක මාර ලස්සනයි කියලා ඒ පරිසරයත් එක්ක. ඉතින් අපි කරන දේවල් වලට සමහර ලාවට ස්වභාව ධර්මෙන් හරි ලස්සනට ආශිර්වාද ලැබෙනවා. ජීවිතේ අපි හැමෝටම හැරවුම් ලක්ෂයක් එනවා. ජීවිතේ කොයිම වෙලාවක හරි අපි ඒ හැරවුම් ලක්ෂයකින් අපි ඒ අවස්ථාවන් බදල අල්ල ගන්න ඕනේ. කොයිම වෙලාවකවත් යන්න දෙන්නට හොඳ නැහැ. අපි කතා කරන විශ්වනිත් එක්ක පුංචි විරාමයක් අරගෙන ඉක්මනටම ආයෙත් එනවා. විශ්වනී අල්ගිවත්ත ෆ්ලයින් මී යුටියුබ් එක කරන්නේ ඇය. ඉතින් ඇය හොඳ ගමනක් ඇවිල්ලා තියෙනවා ගෑනු ළමයෙක් විදියට. අපිටත් වෙනස් විදියට හිතන්න, අපිටත් අර අවුට් ඔෆ් ද බොක්ස් හිතන්න, ජීවිතය ගැන ජීවිතේ විඳින්න ඕනේ කියලා අපිට හිතෙන්න හොඳ ගෑනු ළමයෙක් තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඔබටත් ගෑනු ළමයෙක් විදියට අපි හිතනවා නම් මේ ජීවිතේ මෙන්න මේ කාලවල වලදී අපි ජීවිතයේ දේවල් ජය ගන්නට ඕනේ කියලා. හැබැයි ඇය හැම දෙෙම තමන්ගේ මානසික නිදහස වෙනුවෙන් කැප කරනවා. ඇය හැම තිස්සෙම තමන්ගේ සතුට ගැන හිතනවා. ඉතින් ගෑනු ළමයෙක් එහෙම හිතන එක හොඳයි. ඔබ මානසික සතුට වෙනුවෙන් මේ හැම දෙයක්ම කරන්නේ. ඔබට YouTube එකක් පටන් ගන්නකොට මොන වගේ උදව් උපකාර තිබ්බද නැත්නම් දන්නේ නැද්ද කොහොමද ඇත්තටම මේ YouTube එකක් පටන් ගන්න කියලා? ගයිඩ් එකක් මොකුත් තිබ්බ නැද්ද? මොකුත් දන්නේ නැහැ. YouTube channel එකක් කොහොමද ක්‍රියේට් කරන්න කියලා දැනන් හිටියේ නැහැ. ඒකත් YouTube එකේම වීඩියෝ එකක් බලලා ටියුටෝරියල් ක්‍රියේට් කරගත්ත channel එකක්. හරි, දැන් මට channel එකක් තියෙනවා. ඒකට videos upload කරන්න කොහොමද කියන එකවත් දන්නේ නැහැ. චුට්ට චුට්ට ඉගෙන ගත්තා. මුලින්ම මං කළේ මගේ ගව තිබ්බ ෆෝන් එකෙන්. ඒ ෆෝන් එකේ ඇත්තටම මේ videos ගන්න බෑ හරියට අර ගිම්බල් එකක් නැතුව. ඒක මම දැනන් හිටියේ නෑ ගිම්බල් කියලා equipment එකක් තියෙනවා කියලා දන්නේ. මම දන්නේ නෑ. ඒකෙන් තමයි ස්ටැබිලයිස් කරන්න වීඩියෝ එක. ඉතින් මුල කාලේ මම ඔහේ අලන කියන ෆෝන් එක කියන්නේ මේ අපි කියන ලෑන්ඩ්ස්කේප් පෝට්‍රේට් ඒ ෂොට්ස් තියෙනවනේ මම දෙපැත්තටම අරගෙන. ඇත්තටම YouTube upload කරන්න ඕන ලෑන්ඩ්ස්කේප් ෂොට්ස් අරගෙන. ඒක මම ඉගෙන ගන්නේ වීඩියෝස් හතරක් කළාට පස්සේ. මොකද හැමදාම වීඩියෝස් හරීම කැතයි. ඊට පස්සේ යාළුවෙක් කිව්වා විශ්වනි ඔය අතර නෙමෙයි ගන්න ඕනේ අනිත් අතර ගන්න කියලා හැමතිස්සම. ඒකෙන් එක ඉගෙන ගත්තා. ඊට පස්සේ අර වේවුලනෝ වීඩියෝස් හරියට වේවුලනෝ මම ලස්සනයි කියලා කිව්වට ඒ ලස්සන පේන්නේ ඇයි වේවුලනන වීඩියෝ එක? ඊට පස්සේ තව ළමයෙක් කිව්වා මෙන්න මෙහෙම එකක් තියෙනවා ගිම්බල් කියලා, අන්න එහෙම එකක් අපි ගමු කියලා. එහෙමම මට ඇත්තටම මගේ අර ඉන්න වටේ හිටි හරිම සුළු පිරිසයි, ඔෆිස් එකේ යාළුවෝ කිහිප දෙනා සහ ගෙදර අය, ඒගොල්ලෝ තමයි මට ඉන්පුට්ස් දුන්නේ. ඇත්තටම ඔෆිස් එකේ එක ළඟ ඉන්න කලීග්ස්ලා සහ ගෙදර නංගි
සහ අප්පච්චි අම්මා. එතකොට ඒ කට්ටියකින් සෑහෙන්න අර ටෙක්නිකල් පැත්තෙන් මට සපෝට් එකක් තිබ්බා කරන විදිය. හැබැයි ඒක කරන්න ඕනේ මම. ඒ කියන්නේ මගේ වීඩියෝස් ගන්නේ මම, ඒවා ඊට පස්සේ එඩිට් කරන්නේ මම, ඒකට ලස්සන සින්දු තෝරලා දාන්නේ මම. මම දැනන් හිටියේ නැහැ YouTube එකේ මොනටයිස් කියලා දෙයක් තියෙනවා, ඒකට කොපිරයිට් වදිනවා, ඒ කිසිම දෙයක් මම දැනන් හිටියේ නැහැ. ඒ කියන්නේ මගේ මුල කාලේ වීඩියෝස් මොනටයිස් වෙනකොට ඔක්කොම කොපිරයිට්ස් වදිනවා. ඒ කියන්නේ මම මට ලස්සන සින්දු ඔක්කොම දාලා තියෙනවා. මම දන්නේ නැහැ කොහෙන්ද සවුන්ඩ්ස් ගන්න කියලා. දැන් දන්නවා YouTube එකේ ඔඩියෝ ලයිබ්‍රරි කියලා එකක් තියෙනවා. ඒකෙන් සවුන්ඩ්ස් ගන්න පුළුවන්. ඒකේ ලස්සන මියුසික් තියෙනවා. එහෙම එහෙම අර කරගෙන යනකොට තමයි අපිට හැමදේම ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ අපි හිතුවොත් එහෙම මම දන්නේ නැහැ කියලා හිතලා කරන්න නැතුව හිටියොත් එහෙම අපි හැමදාම දන්නේ නැහැ. මම වීඩියෝග්‍රැෆි දන්නේ නැහැ, ෆොටෝග්‍රැෆි දන්නේ නැහැ, එඩිටින් දන්නේ නැහැ, කිසිම දෙයක් දන්නේ නැහැ. හැබැයි අද මගේ ෆොටෝස් දැකලා කට්ටිය අනු කොහොමද මේ ෆොටෝස් ගත්තේ? ස්පෙෂලි මගේ පෝට්‍රේට්ස්, සෙල්ෆ් පෝට්‍රේට්ස්. ඒවා කැමරාමන් කෙනෙක් ඉඳලා ගන්නවා වගේ ෆොටෝස් දෙම් මම සෙල්ෆ් පෝට්‍රේට්ස් ගන්නවා. හරිම ලස්සනයි. ඒ කියන්නේ ඇත්තටම ලස්සනයි. මට ඒව ලස්සනයි. ලස්සනයි කියන්නේ, ඒ කියන්නේ වැදගත්ම දෙයක් මගේ අතින් ඒ කියුනේ තමුන් කරන දේ ලස්සනට දකින්න ඕනේ. මගේ වීඩියෝස් මම සමහරලාට 100 වතාවක් විතර බලලාති. මම ඒක 100 වතාවක් බැලුවොත් මම ඒක රස විඳිනවා. ඒ කියන්නේ තමුන්ගේ ලස්සන මුලින්ම දකින්න ඕනේ. ඊට පස්සේ තමයි ලෝකය දකින්න ඕනේ. තමුන් රස විඳලා. ඉතින් පොඩ්ඩක්වත් බය වෙන්න එපා. දන්නේ නැහැ කියලා අතාරින්න එපා. කරගෙන යන්න. කරන හැම ස්ටෙප් එකක් ගානේ ඔය අලුතෙන් දෙයක් ඉගෙන ගන්නවා. දැන් සමහර වීඩියෝස් ඔබ අප්ලෝඩ් කරනකොට මේ කවි හැම ලියනවා. ඔබට කවි ලියන්නත් පුළුවන්. මට කියන්නකො කොහොමද මේ වචන ගලපලා ලස්සනට කවි ලියන ඔබට ඒ හැකියාව තිබ්බද පාසල් කාලේ? නැත්තම් මේක පාට මේ අර හිතට දැනෙච්ච නිදහසත් එක්ක ඔබට දැනෙච්ච ආපු දෙයක්ද? නෑ, මම පුංචි කාලේ කවි ලිව්වා සඳමාලි. ඊට පස්සේ මගේ තිබ්බා අර පොඩි නම් පීරියඩ් එකක්, පොඩි මේ ලොකු නම් පීරියඩ් එකක් තිබ්බා. ඒ කාලේ අධ්‍යාපන කටයුතු සහ ඒවයි ඒ තිබ්බ ස්ට්‍රෙස් එක්ක මට මගේ අතින් කවි ලියවෙන්නේ නැහැ. මම නැත්තම් කවි ලියපු කෙනෙක්. ඊට පස්සේ මේ නිදහසත් එක්ක, මේ අර කාම්නස් එකත් එක්ක මගේ අතින් ලියවෙනවා ඒ මොහොත මම විඳින හැටි. ඒක මම සමහරලාට ඒක එවලි ලියන්න පුළුවන්. ලස්සන මීදුමක හඳේ එලියක් යට ඉඳගෙන ෆෝන් එකේ නෝට් පෑඩ් එකෙන් ලියන කවියක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් මම මේ ෆොටෝ එක එඩිට් කරන අවස්ථාවේ එඩිට් කරලා ඉවරනාට පස්සේ බස් හෝල්ට් එකේ හරි රෂ් පරිසරයක ඉඳන් ලියන කවියක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒකට මම බස් හෝල්ට් එකේ හිටියත් මම අර වීඩියෝ එක ඇතුලේ තාපෝ යනවා. ගිහිල්ලා ඒ මොහොත මම ලියනවා. හැමතිස්සම මගේ හැම කැප්ෂන් එකකම තියෙන්නේ මම ඒ මොහොත ගත කරපු ආකාරය. ඒක TikTok එකේ ස්පෙෂලි මම දානවා. ඒ කියන්නේ ඒ කැප්ෂන් කියෙව්වොත් එම ලස්සන කතාවක් ගොඩනගා ගන්න පුළුවන්. සමහරව ගොඩනගා ගන්නවා ඒක. ෆෑන් බේස් එක කොයි වගේද? ඔය හැම දෙයක් එක්කම ඔබට ලැබෙන ආදරය කොයි වගේද? හරිම ආදරණීයයි. ඒ කියන්නේ මිනිස්සු මෙච්චර ආදරය කරන්නේ ඇයි කියලා හිතන වෙලාවකට හැමතිස්සම සුළුම සුළු පිරිසක් ඇරුණහම ගොඩ දෙනෙක් කියන්නේ අනේ ඔයාට හැමතිස්සම සබා ධර්මයේ ආශිර්වාදය ලැබෙන්න ඕනේ මේ ගමන යන්න. ඉතින් එයා ඒගොල්ලන්ගේ ඒ විෂස් එක්ක ඇත්තටම මම මාර විදිහට ධෛර්යමත් වෙනවා. මට හිතෙනවා කියන්නේ මේ මිනිස්සුන්ගේ විෂස් මට ඇත්තටම බලපානවා කියලා. මේ පොසිටිව් තෝට්ස් ටික මට බලපානවා කියලා. ඇත්තටම එහෙම වෙනවා. ඒගොල්ලෝ හරි ආදරණීය. දැන් ඔබ හයිකින් යනවා. කැම්පින් වලට එතකොට සිද්ධ වෙනවා ගොඩක් වෙලාවට ඉන්න. දැන් සාමාන්‍ය වෙලාවල් තියෙනවනේ මේ සත්තු එලිපහලියට බහිනවා ඔය වගේ දේවල් කියනවනේ. සමහර පාරවල් තියෙනවා, ඒ පාරවල් වල ඉන්න එපා. බොහෝ දේවල් තියෙනවනේ ඉගෙන ගන්න හයිකින් යන්න කලින්. ඔබට දැනුමක් තිබ්බද හයිකින් යන්න කලින් මේ හැම දෙයක් ගැනම? නැත්තම් ගිහිල්ලමද ඔබ මේක පුරුදු ඉගෙන ගත්තේ? ගිහිල්ලා ඉගෙන ගත්තේ. හැබැයි මම එකපාරට තියෙන ලොකුම කන්ද නගින්න ගියේ නෑ. මං චුට්ට 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 ස්ටෙප් බයි ස්ටෙප් තමයි ඉස්සරහට ගියේ. එන්නේ ඒක තමයි වැදගත්ම. මොකද අපිට ආසාව කැමැත්ත තිබ්බයි කියලා තියෙන ලොකුම තැනින් අපිට පටන් ගන්න බෑ. අපි චුට්ට චුට්ට ඉගෙන ගන්න ඕනේ. මම එහෙම චුට්ට චුට්ට ඉගෙන ගත්තා. මුලින්ම මම ගියේ වන් ඩේ. මුලින්ම කැම්පින් ගියේ නෑ. ඉක්විප්මන්ට්ස් තිබ්බේ නෑ මොකක්වත්ම. ඊට පස්සේ 2 days කියලා ගියේ. මම නයිට් මේල් එකේ ගිහිල්ලා ආපහු පහුවදා නයිට් මේල් එකේ එන එක. එතකොට 2 days වෙනවා මට. නයිට් එකක් නයිට් මේල් එකේ ගත කරනවා.
ඊට පස්සේ තමයි මං දවස් දෙකක් කියලා ඔහොම ගත්ත කරපු පළවෙනිම එක තමයි අවාරයක සිරිපාදි ගියා. ඒ vlogs නැහැ. ඒ කාලේ මං vlogging කරන්නේ නැහැ. ඒක එක අත්දැකීමක්. ඒක හරිම සුන්දර අත්දැකීමක්. ඊට පස්සේ තමයි මං කැම්පින් equipments ටික අරගෙන කන්දක් නගින්න ඕනේ, කන්දක් උඩ කැම්පින් කරන්න ඕනේ කියලා පටන් ගන්නෙ. එතෙන්දී මං පළවෙනි පාර ගියපු කැම්පින් එකේ ඇත්තටම මම රිස්ක් එකක් ගත්ත ලොකු. අද දන්නවා ඒක මට අද නම් මං පොඩකත් ඒක බය වෙන්නේ නැති දෙයක්. දැන් මේ ඉඳ තත්ති උනේ. හැබැයි එදා මං චුට්ටක් හිත ගැස්සුණා. මොකද එහෙ කලෑ හරක් හිටපු තැනක්. ඉතින් මං කන්ද උඩටම ගිහිල්ලා බලනකොට එක් මෙඩෝ එක පුරාටම අර හරක්ගේ ගොම තිබ්බා. දැන් මම කවුරුත් නැහැ කන්දේ. මං විතරයි. ඉතින් සර්වයිව් වෙන්නත් ඕනේ. වෙලාව කීයට විතර? වෙලාව හවස 5:00. දැන් කන්ද බහින්න වෙලාවකුත් නැහැ. මං හවුවෙව මං එතන ඉන්න ඕනේ. ඉතින් හිතේ විශ්වාසයක් තිබ්බා. ඊට පස්සේ මම සේෆ් ටෙන්ට් එක සෙටප් කරගත්තා. සහ මට අවශ්‍යතාවයක් ඇති වුණොත් එහෙම ටෙන්ට් එකේ දොරවල් දෙකක් තියෙනවා. කොහෙන් හරි එළියට යා ගන්න පුළුවන් වෙන විදිහට මම ඒක ඔළුව කල්පනා කරලා මේව කරගත්තා. හැබැයි ওই හැම දෙයක්ම සඳමාලි අවස්ථාවත් එක්ක තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. අපිට මොකක් හරි අනතුරක් වෙන්න තියෙනවා නම් ඒ දේ අපි ගෙදර පුටු උඩ වාඩිලා හිටියත් වෙනවා. කන්දක් උඩ හිටියා සතෙක් ආවත් අනතුරක් නොවී තියෙන්න පුළුවන්. මොකද මං වංගෙඩිගල ගිහිල්ලා එහෙම ඉන්සිඩන්ට් එකක් මට වුණා. සතෙක් කියලා මට හොඳටම ඉන්සිඩන්ට් එකක් කියන්නේ තියෙන්නේ වංගෙඩිගල මුදුනේ. එදා රෑ කොහොම හරි 8:00 විතර කවුරු හරි සතෙක් ආවා. මං අදටත් දන්නේ සතා මොකද්ද කියලා. හැබැයි මගේ හිත කිව්වෙම කොටියෙක් වෙන්නේ නැති කියලා. මම තේකක් හදා හිටියේ. අර කෝප්පෙට වදින සද්ද තියෙනවනේ. එතකොට ඒකත් එක්ක මේ මම කන් දුන්නා. මට ඇහුණ මොකෙක් හරි ගොරවනවා ටෙන්ට් එක ළඟින්ම. මම අර වැඩ ඔක්කොම නවත්තලා ලයිට් එකත් ඔෆ් කළා. මම කාම් හිටියා. මං කාම්නස් කියන එක තමයි මගේ ජීවිතයේ අර පරමාදර්ශී වචනය. මොකද මං කාම් කෙනෙක් නෙමෙයි. හැබැයි මම මේ පරිසරයත් එක්ක ඉඳලා මාරු විදිහට කාම් වුණා. ඒතකොට මම කාම් නම් එයත් කාම් වෙනවා. මම කලබල වෙලා දෙඟලුවා නම් එයත් කලබල වෙනවා. ඒක අවස්ථාව මත ඩිපෙන්ඩ් වෙනවා. මම දන්නවා ඒක. මොකද මේ කියන කතාවත් එක්ක කණිත් අය කියන්න පුළුවන් එහෙම වෙන්නේ සතෙක්ට වුණොත් ඔයාව කන්න පුළුවන්. හැබැයි කාම්නස් එක්ක සමහර වෙලාවට අපිට අවස්ථාවන් අර ලස්සනට බැලන්ස් කරගන්න පුළුවන්. ඉතින් මම පැය භාගයක් විතර ඒ විදිහට හිටියා නිහඬවම. පැය භාගයක් විතර අර එයාගේ සද්දය ඇහුණා ළඟපාතින්. ඊට පස්සේ එයා ගියා. ඊපස්සේ මම එළියට ඇවිල්ලා බැලලා කුමාරි එද්දත් 2:00 විතර නිකන් මම ඇහැරලා හිටියා. ඇරලා හිටිනවා කියන්නේ මම තරු බල බල හඳ බල බල ඉන්නවා එළියට වෙන. ජීවිතේ මෙහෙම අත්දැකීම් එකතු කරගන්න ඔබට ඒ ධෛර්යය ලැබෙන්නේ දෙමෝපියන්ගෙන්ද නැත්නම් ඇත්තටම ඔබේ ධෛර්යය ලබා ගත්තද ඔබට ජීවිතේ ලැබුණු අත්දැකීම් නිසා? ඒකට මට හරි උත්තරයක් දෙන්න බෑ. මොකද ඒක ලොකු ප්‍රොසෙස් එකක එකතුවක් නේ ධෛර්යය කියන එක. දැන් මට අවුරුදු 30. ඔය අවුරුදු 30 ඇතුලේ මම ධෛර්යය වඩව ගන්න ඇති ගොඩාක් ක්‍රම වලින්, අම්මලා තාත්තලාගෙන්, සමාජයෙන් මට ලැබිච්ච අත්දැකීම් වලින්, සොයන් අත්දැකීම් තුලින්. ඉතින් මම ගොඩක් දේවල් වලින් ගොඩනගා ගන්න ඇති. ඒක අපි හැමෝටම මෙහෙමයි ගොඩනගන්නේ. ආඩම්බරයිද ඔබට ඔබ ගැන? නෑ. මම න්‍යූට්‍රල් මෙතෙන්දි. මට ඒක කියන් තේරෙන්නේ නෑ. මට ලොකු සතුටකුත් නෑ. ලොකු දුකකුත් නෑ. මගේ ජීවිතේ ගෙවෙන විදිහට මං ආසයි. මම මේ මොහොත තුල හරිම සතුටින් ජීවත් වෙනවා. මම ඔබ ජීවිතයේ දිහා බලන්නේ බොහොම සැහැල්ලු මනසින්, සරලව, සරලව. ආදරය දිහා ඔබ දකින්නේ කොයි විදිහට? ආදරය දිහත් අපි බලන්න ඕනේ අන්න ඒ වගේ හරිම සරලව, සැහැල්ලු. මෙහෙම කිව්වොත් ආදරය කියන්නේ අපි ගොඩක් වෙලාවට පටලවගෙන ඉන්නවා. ඒක ආත්මාර්ථකාමී හැඟීමක් විදිහට. ඒක පරාර්ථකාමී හැඟීමක් වෙන්න ඕන. අපි ආදරේදී වැඩිපුරම කරන්නේ එක්ස්පෙක්ටේෂන්ස්. ඒත් ආදරේදී තියෙන්න ඕනේ එක්ස්පෙක්ටේෂන්ස් නෙමෙයි. මොනවාද? ඩොනේෂන්ස්. අපි ආදරේ කරන කෙනාව අපි හදාගෙන තියෙන රූල්ස් ඇන්ඩ් රෙගුලේෂන්ස් ටික. මියා මට ඕනේ මේ විදිහට. සෝ එයා මෙන්න මේ බොක්ස් එක ඇතුලේ මෙන්න මේ රූල්ස් ඇන්ඩ් රෙගුලේෂන්ස් වල ඉන්න ඕනේ කියලා. ඉතින් ඒකට කොහමද ආදරය කියන්නේ? අර කෙනා රූල්ස් ඇන්ඩ් රෙගුලේෂන්ස් ගොඩක් අසහිර වෙලා නම් එහෙම නැති ආදර කතාවක් තියෙනවා. මම මේ කියන්නේ බහුතරයක් ආදර කතා. ලංකාවේ ඇතුලේ බොහෝ පිරිමි පාර්ශවයේ පටු විදියට හිතනවා කියලා ඔබ හිතනවාද?
මම එහෙම පිරිමි පාර්ශවයට ඇඟිලි දික් කරන්නේ සොඳමාලි. ඒක කාන්තා පාර්ශවයේ අතිනුත් සිද්ධ වෙනවා. දෙපැත්තෙන් මේක සිද්ධ වෙනවා. ඒකට හේතුව අපි ආදරේදී කරන්නේ එක්ස්පෙක්ටේෂන්ස්. මම හැමතිස්සෙම මගේ වීඩියෝස් වලින් කියනවා එක්ස්පෙක්ට් කරන්න එපා. ඇක්සෙප්ට් කරන්න. අපි ආදරය කරනවා නම් අපි කරන්න ඕනේ ඒ ආදරේ ඇක්සෙප්ට් කිරීමක් මිසක් අපි අනේ මට මෙහෙම ආදරේ ලැබෙන්න ඕනේ මෙහෙම ආදරේ ලැබෙන්න ඕනේ කියලා හිතලා කළොත් ඒක දුකක්. ආදරේ දෙතරම්ද මේ ජීවිතේ හැම දෙයකදීම. ඉතින් අපිට පුළුවන් නම් ආදරේ අල්ලගෙන හිර කරගන්න නැතුව නිදහස් කරලා විඳින්න. එතකොට මාර නිදහස්. දැන් ජීවිතේ ඔබට නිදහස ලැබිලා තියෙනවා. ඕන තැනකට යන්න, තනියෙන් ට්‍රැවල් කරන්න. දැන් ජීවිතේ ඔබ අනාගතය ගැන මොන වගේ බලාපොරොත්තුවක්ද තියෙන්නේ? අනාගතය ගැන මං ලොකුවට බලාපොරොත්තු තියාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. මගේ පාත් එකක් මං හදාගෙන තියෙනවා. පුංචි කාලේ මං මගේ ඉගෙන ගැනීම කටයුතු කරලා තියෙනවා. එතකොට මම රැකියාවක් කරනවා. එතකොට මට බේස් එකක් තියෙනවා. එතකොට දැන් මගේ ජීවිතේ යම්කිසි බේස්මන්ට් එකක් මං දාගෙන ඉන්නේ. එතනින් එහාට එක එක්කෙනාට එක එක හීන තියෙනවා. කෙනෙක්ට තියෙන්න පුළුවන් ගෙයක් දොරක් හදාගෙන ලස්සන ජීවත්. කෙනෙක්ට තියෙන්න පුළුවන් වාහනයක් ගන්නවා. මට එහෙම හීන නැහැ. මට මම මේ ගෙවන ජීවිතේ සතුටින් ගෙවන්න තිබ්බනම් මට ඒ ඇති. ඔබ මේ මොහොත ගැනද හැමතිස්සම හිතන්නේ? බොහෝ දුරට. මේ ගමන පටන් ගත්තට පස්සේ තමයි මම ඒක තේරුම් ගත්තේ. අපි ජීවත් වෙන්න ඕනේ අතීතේවත් අනාගතේවත් නෙමෙයි මේ මොහොත තුල කියලා. එතකොට අපි හැම වෙලේම සතුටින්. මොකද මම මේ මොහොත මේවත් එක්ක කතා කරනලා මම හරි රිලැක්ස්ඩ්. හරි සතුටින්. දැන් මම ඊළඟට මම කියවන ගමනක් යන ලෑස්තිලා ඉන්න කියලා. තමයි කියන්නේ නැහැ කිව්වේ. තමනේ. ඔව් දැන් වෙලාව එක්ක මට කියන්නේ ඒක මම හිතන්නේ නැහැ. මම ඊළඟට මොකද්ද කරන්න මන් දැන් මට යන්න බැරි වේද? මට පාරක් වේද? එහෙම හිතන්නේ. ඒක ඊළඟ වෙලාවට මම බලනවා. දැන් මේවත් එක්ක කතා බහ කරන එක මම හරි නිදහසේ කරනවා. දැන් ඔබ ට්‍රැවල් කරන්නේ වාහනයකක් නෙමෙයි. පොදු ප්‍රවාහන සේවයේ. එතකොට මේකත් එක්ක දැන් එක්ස්පෙන්සස් තියෙනවා. මේ දේවල් කොහොමද බැලන්ස් කරගන්නේ? දැන් ඔබට රැකියාවක් තියෙනවා. හැබැයි ඔබට YouTube එක හරහා යම්කිසි මුදලක් ඔබට ලැබෙනවා ඇති. කොහොමද මේ දේවල් එක්ක බැලන්ස් කරගෙන යන්නේ? ගෑනු ළමෙක්ට හොඳයිද මේ වගේ දෙයක් පටන් ගන්න එක කරගෙන යන එක? මෙහෙමයි, YouTube එකෙන් ලැබෙන මුදල් ගැන නම් ඒ කියන්නේ ඒකෙන් ලොකු මුදලක් මට ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ එච්චර ලොකු ෆෑන් බේස් එකක් සහ එච්චර ලොකු views ප්‍රමාණයක් මට නැහැ. ඉස්සරහට නම් ලැබෙයි මේ හොඳ ෆෑන් බේස් එකක් තේනේ. මට ඒකේ අපේක්ෂාවක් නෑ සඳමාලි. කරන දේ ලස්සනට තව කෙනෙක් දකිනවා නම් එච්චරයි මට ඕනේ. ඉතින් මම ගෙදරට උදව් පදව කරගෙන මගේ දේවල් ටත් ඉදන් කරගෙන ඇති මට ඉතින් හම්බෙන්නේ. දවසට ඔබ කියනවාද අපි හිතමු ට්‍රිප් එකක් යනකොට ඔබ ප්ලෑන් කරනවද මේ එක්ස්පෙන්සස් මේවට කියලා? නැත්නම් එහෙම නෑ. ඒ කියන්නේ එහෙම බෑ. මං ටිකක් වියදම් කරන එක්කෙනෙක්. ඉතින් මට වියදම් වෙනවා. කොහොමත් ඔබ ප්ලෑන් එකක් නැතුව ජීවත් වෙන කෙනෙක්. ප්ලෑන් එකක් නැතුව ජීවත් වෙනවා කියන්නේ බෑ. මම ඒ කියන්නේ අර ප්‍රී ඩිටර්මිනේෂන්ස් තියාගන්න ඇති කෙනෙක්. මේක මේ විදිහට වෙන්න ඕනේ කියලා ප්‍රී ඩිටර්මිනේෂන් එකක් තියාගෙන ඒක උනේ නැතුනහම දුක් වෙන කෙනෙක් නෙමෙයි. වෙන විදිය ඇක්සෙප්ට් කරන කෙනෙක් සහ ඒකට සතුට වෙන කෙනෙක්. දැන් ඔබ කිව්වා ඔබ බේස් එකක් හදාගෙන ඉන්නේ. අධ්‍යාපනය ලැබුවා, රැකියාවක් තියෙනවා සහ ඔබට මේට අමතරව දැන් ඔබගේ නිදහස විඳින්න ඔබට හැකියාව තියෙනවා. තරුණ තරුණියන්ට ඔබට කියන්න තියෙන මොකක්ද? මෙහෙම විශේෂයෙන් ඔබ තරුණියක් නිසා ගැහණු ළමයින්ට ඔබට කතා කරන්න පුළුවන්. ඔබට කියන්න තියෙන දෙයක් කියන්නට පුළුවන් ඔවුන් වෙනුවෙන්. යම්කිසි අපි හීන තියෙනවා තමයි. දැන් අපි ඇත්තටම ලංකාව ඇතුළේ බොහෝ විට ගැහණු ළමයි හිර වෙලා ඉන්නේ ජීවිතේ. පවුල ඇතුළෙත් සහ සමහර වෙලාවට විවාහයෙන් පස්සෙත් ඒ හිරවීම සිද්ධ වෙනවා සමහර ගැහණු ළමයින්ට. ඒ වගේ අයට ඔබට කියන්න තියෙන මොකක්ද? තමුන් මුලින්ම අඳුර ගන්න ඕනේ. තමුන් සමහරට දැන් අපි හිර වෙලා කියලා හිටියට තමුන් මේ ජීවිතය ඇතුලේ තෘප්තිමත් වෙන්න පුළුවන්. අපි මුලින්ම අපි සතුටු වෙන කාරණා ටිකක් එක්රස් කරගන්න ඕනේ. මොකද අපි දුකින් ජීවත් වෙන්න ඕනේ නැහැ කවුරුවක්වත්ම. සමහරට සමහරුන්ට ඩිෂන්ස් ගන්න පුළුවන් අවස්ථා තියෙනවා, ඩිෂන්ස් ගන්න බැරි අවස්ථා තියෙනවා. එතකොට ඩිෂන් එකක් ගන්න පුළුවන් කෙනෙක් ඒ ඩිෂන් එක ගන්න ඕනේ තමුන් සතුටින් තියන්න. ඩිෂන් එකක් ගන්න බැරි කෙනෙක්
හැමදාම දුක්කිඳන්න ඕන්න. එයාට එයාව සතුරු කරන්න ඕන තරම් විදි තියෙනවා මේ ලෝකේ. තමුන් චූටි චූටි දේවල්ලින් සතුටෙන්න පුළුවන් නම් ජීවිතේ මහලොකු දෙයක් නෙමෙයි. මල් පැලයක් හිටවලා ඒකේ මලක් පිපෙනවා බලලා සතුටෙන්න පුළුවන් නම් වෙන ඕන්නේ ජීවිතේ දේව. වැඩට යන එන ගමන් මං අපි දැන් මම වීකෙන්ඩ්ස් ඇවිදිනවනේ. මට ඇවිදින්න වෙන්නේ නැති අවස්ථා තියෙනවා. ඒ වෙලාවට මම හරිම රෂ්. ජොබ් එක කරන්න ඕනේ, උදේ යනවා, සමහරවිට රෑලි වෙනකන් වැඩ කරන අවස්ථා තියෙනවා මම. ඒ වගේ දවසුත් තියෙනවා. ඉතින් එහෙමයි කියලා මං ස්ට්‍රෙස් වෙන්නේ. මට උදේට නාලා යන ගමන් මලක් කඩාගෙන කොණ්ඩේ ගහලා ඒකේ සුවඳ විඳිනකොට පාටට බස් එකට යන ටිකත් මට හරිම සැනසීමක්. චූටි දේවල්. ස්මෝල් මොමන්ට්ස් ආර් ද මොස්ට් වැලියබල් මොමන්ට්ස්. ඉතින් ගෑන ළමයි හෝ වේවා, පිටිමි ළමයි හෝ වේවා, ලොකු ලොකු දේවල් හොයන්න යන්න එපා. මුලින්ම තමුන් අඳුරගන්න. තමුන් සතුටු වෙන දේවල් ටිකක් හදාගන්න. ඒ තුල තමුන්ගේ ජීවිතයේ අර ගෙවෙන මොහොත හරි සතුටින් ගෙවන්න. කොහේ හරි තැනකදී සමහරට ඔයගලන් ටර්නින් පොයින්ට් එකක් එන්න පුළුවන්. එතනදී ඒ ටර්න් එක ගන්න. එනම් විශ්වනී බොහොමත්ම ස්තුතියි අද අපේ කතාබහට. මේ විශ්වනී නිසා විශ්වනීගේ මේ වීඩියෝස් බලලා විශ්වනී හිතන විදිය අනුව ඔබටත් හිතෙනවා නම් මමත් මේ නිදහසේ හිතන්න ඕනේ, විවෘතව හිතන්න ඕනේ කියලා. ඉතින් මම හිතන්නේ විශ්වනී හරහා ඔබට ඒ ලැබෙනවා. බොහොමත්ම ස්තුතියි එනම් අද අපේ කතාබහට සම්බන්ධ වුණාට. අපි සහෘදයා විශේෂාංගය මෙතෙකින් නිමාවටපත් කරනවා.